ප්‍රොණියයි මගේ යාළුවෙක්ගේ මූණේ පැත්තක් පිච්චිලා. එහෙනම් මොකක් හරි එක්ක ගිනි පෙළලකට නැත්තම් ගින්දරකට හොයලා. මමත් ඇගුව ඔබද කියලා මිනිහා කියනවා වයිෆ් ගමේ ගියා. වයිෆ් ගමේ ගියාම කොහොමද මූණ පිච්චෙන්නේ? ආ එහෙනම් ගෙදර කුසියේ මොන හරි වැඩ කටයුතු කරන්න ගිහිල්ලා එහෙම වැරදිලා වෙන්න පුළුවන්. කියලා නෑ. එහෙමයි. මිනිහාගේ අවුව මිනිහා කියනවා කසාද බැඳලා අවුරුදු 20ක් වුණා. නෝන මාස 3කට මහගෙදර නතර වෙන්න යන පළවෙනි වතාව. එයාට තියෙන සතුටට තමයි මූණ පිච්චිලා තියෙන්නේ. වයිෆ් ගෙදරින් ගිය සතුටට? ඔව් වයිෆ් ගෙදරින් ගමේ ගියපු සතුටට තමයි මූණ පිච්චිලා. ඒ කොහොමද එහෙම? මමත් ඇහුවා එයා කියනවා නෝනාව ගිහිල්ලා කෝච්චියට ඇරලුවාලු. ඇරලා දැන් අර ආපු අර අවුරුදු ගානකට පස්සේ ආපු නිදහසේ අර හැංගීම ඒ සතුට දරාගෙන ඉන්න බැරුව අල්ලලා ඉඹලා තියෙන කෝච්චිය ඇංජිම. ඒක තමයි පලාටම වෙච්චිලා ඉන්නේ. ඔයිද උයන්න ගියාම ඔය වගේ අනතුරු වෙනවා. දැන් ඒ සතුටට එහෙම වෙච්ච වැඩ. හැබැයි අර නොදන්න දෙයක් කරන්න ගියාම ලිපත් එක්ක එකතු වෙලා එහෙම දේවල් වෙනවා. සමහර වැඩසටහන් වලත් දැන් උයනවා. ඔව් අපේ රූපවාහිනී වැඩසටහන් වල වැඩිපුර හුඟක් උදේට පෙන්වන්නේ උයන එක. හැබැයි කිසිම එකක අර මිනිස් බදලා ගන්නවා වගේ ඒවා පෙන්වන්නේ නැහැ. ගලේ මිනිස් ගලේ අඹරණේවා ඒවා පෙන්වන්නේ නැහැ. එහෙම වැඩසටහනක් බලලිමු. බලලිමු.